දේවතාව සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදේන මග්ගවා දීපානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා පින්වත් අද මේ රාත්‍රී කාලා ගත්තේ ටිකක් අසනීප ගානේ නමුත් දවසකට පස්සේ අපි ධම්මපද දේශනා මාලාවේ 23 වන දේශනාවට හැරෙනවා අද දවසේ අප්‍රමාද වර්ගයේ 7 වෙනි දේශනාව. අප්පමදේන මගවා දේවානම් සෙට්ඨතං ගතෝ. අප්‍රමාදේ නිසා මගමානවකතුමා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට ගියා. අප්පමාදං පසංසන්ති. ඒ නිසා අප්‍රමාදය තමයි ප්‍රශංසා කරන්නේ ලෝකේ. පමාදෝ ගරහිතෝ සදා. ප්‍රමාද බව හැමදාම නින්දාවට හේතු වෙනවයි කියන එක තමයි මේ අප්‍රමාදයම මුල් කොට භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනා සමූහයක් ධම්පදපාළි අප්‍රමාද වර්ගයේ සඳහන් වෙන්නේ. විශාල මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහොම සශ්‍රීක රාජ්‍යයක් වශයෙන් තිබුණා. ඒ රාජ්‍යයේ වාසය කළ ලිච්ඡවි රජදරු 7,807ක් රජවරු ඉඳලා තියෙනවා. මේක සමූහ ආණ්ඩුවක් මාස 6න් 6ට වගේ රජවරු මාරු වෙලා තියෙනවා. එතකොට මේ සමූහ ආණ්ඩුවේ මහාලි කියන රජ කෙනෙක් හිටියා. එතුමාගේ නම මහාලි. එතුමා දවසක් බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රයේක දීඝනිකායේ සඳහන් වෙන දේශනාව සක්දේව රජතුමා සෝතාපන්න වුණේ මේ දේශනාවෙන් අහන ශ්‍රවණය කළා. ඒ දේශනාව අහලා බුදුරජාණන් වහන්සේ සක්දේව රජු විඳින සැපත මහත් කොට වදාරණ සීක. මෙය දෙක වදාරන්නක්ද නැත්නම් නොදක වදාරන්නක්ද කියලා එයාට සැකයක් ඇති වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සක්දේව රජතුමා ගැන විස්තර කරනවා. එහෙම කියන්නේ සක්දේව රජු දැකලා නැතුවද කියලා මෙයාට හිතුණා. එදේම හිතෙනවා මේ සුපුතජන නිසා භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය සැක කරනවා. බුදුරජාණන් වහන්සේට තියෙන සර්වඥතා ඥාණය කික අපි පිළිගන්නවා, විශ්වාස කරනවා, අදහනවා. අම සමහර පෙළක් කෙනෙක් ඉන්න පුළුවන් ඒක විශ්වාස කරන්නේ නැති අය. ඉතින් එවැනි සැක සංකාවක් මේ මහාලීට ඇති වුණා. එතන මහාලී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේක අහන්න ඕනේ කියලා. එයා හැබැයි මෙහෙමයි ප්‍රශ්නේ ඇති වෙලා නිකන් හිටියෙත් නැහැ. එයා අදාළ කෙනා ගාවටම ආවා. ප්‍රශ්නේ ඇති වුණේ භාග්‍යතුන් වහන්සේ ගැනනේ. භාග්‍යතුන් වහන්සේ සද්දෙමිද දැක්කද නැද්ද කියන එක තමයි මේ වෙලාවේ ප්‍රශ්නේ වුණේ. ඒ ප්‍රශ්නය අනුව බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා විසඳ ගන්න ඕන. මොකද අහන්න වෙන කෙනෙකුත් නැහැ. ඇවිල්ලා වන්දනා කළා. කියන්නේ අපිට පේන මහාලි කියන්නේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක්. ඒකයි වන්දනලා තියෙන්නේ. සමහර අය වඳින්න එකත් පස්සේ වාඩි වෙන අයත් ඉන්නවනේ.
එතකොට මහායාන ස්වාමීන් වාග්යතුන් වහන්සේ දැක්කද කියලා. ඔබ වහන්සේ දැක්කද සද්දේ රජතුමා? අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් හංගන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ශ්‍රාවකයෝ නම් ටිකක් හංගනවා, සිල්පද තියෙනවනේ අපි මේ කියන්න හොඳ නැහැ කියලා. මොකද බුදුරජාණන් වහන්සේට එහෙම සිල්පද නැහැ. උන්වහන්සේ සර්වඥයි, සර්ව ධර්මයන්ගේ කෙළපැමිණියා, විශාරදයි. උන්වහන්සේ සිව්පිරිසි සිංහනාද කරන කෙනෙක්, එහෙම භාග්‍යතුන් වහන්සේ කෙනෙක් කාටවත් බයක් නැහැ. නිසා උන්වහන්සේ මතක් කරනවා, ඔවුමම දැකලා තියෙනවා මේ කියන සක්දිව රජතුමා දැක්කද කියලා නේ අහන්නේ. ප්‍රශ්නේ මොකද්ද? සක්දිව රජතුමාව ඔබ වහන්සේ දැකලා තියෙනවා. උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? දෙකයි තියෙන්න පුළුවන්. ආවෙන්නත් පුළුවන්, නැති වෙන්න එහෙම බෑ. බුදු කෙනෙක් එවෙන්න පුළුවන් කතා නැහැ. මොකද්ද කියන්නේ? ඔව් නම් ඔව්, නැත්තම් නැ. දොන් නම් දොන්, සිමන් නම් සිමන්. එහෙම අපි අම්බලන්තර කට්ටියත් එහෙමනේ. දොන් නම් දොන්, සිමන් නම් සිමන්. අපිත් එහෙමනේ. ඒකයි මෙහෙලා තියෙන අපිට නේද? කියන්න කෙලින් නොකියන්න තිබුණා නැත්තම්. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන ඔව් ප්‍රශ්නයක් නැහැ. ඔව් මං දැකලා. එතකොට අහනවාද? එතකොට මේ ඔබ වහන්සේගේ ඍදි බලය පේනවනේ එතකොට මිනිස්සුන්ට. එහෙම කිව්වම ඇයි කියන්න නෙවෙයිද බුදු වුණේ? කියන්න බුදු වුණේ අංගන් ඉන නෙවෙයි. ශ්‍රාවකයන්ට තහනම දැන් මොකෝ මේක හැටි සීමාව දන්නේ නැහැ. ඔක්කොම කියන්නේ. ඒ නිසා ඔහෙලගේ ඍදි බල කියන්න එපා. මගේ ඍදි මං කියා ගන්නවා. ඒකනේ ඔය නිගණ්ඨය තර වාද කරන්නා වේ ඔබ වහන්සේට ඍදි පාන්න බැ අපි එනවා ඉස්සරහට කියලා. අහලා දෙන්නේ නේද? ගණ්ඩබ්බ රුක්ෂ මූලයේදී කරා රමාමහා ප්‍රාතිහාරය. ඒක සිද්ධ වුණා. ඔය ශ්‍රාවකයාට තහනම් වුණාට බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාරය තහනම් නැහැ. උන්වහන්සේ සර්ව විශාරදයි. ලෝකෙම උන්වහන්සේ අවබෝධ කළා. සර්වඥන් වහන්සේට වඩා කෙනෙක් ලෝකේ ඇත්තේ නැහැ. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපි දැනුත් ශ්‍රාවකයෝ. මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිපොනේ අපි. අපි අවුරුදු 2600කට පස්සේ හරි මේ සිවුරක් දරාගෙන ඉල්ලා ඉන්න තා. ගැලවෙන්නේ නැතුව. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන්, ඔබ ගිහි වශයෙන්, ගිහි ශ්‍රාවකයෝ වශයෙන් මේ පිරිසක් ඉන්නවා. මෙහෙණින් වහන්සේලාත් ඉන්නවා. ඉතින් මේ ශ්‍රාවකත්වයට පත් වෙලා අපිට ගෞරවය වේද? අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන එක ගෞරවය. මැරුණත් සුගතියට යන විදිහට මැරෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නවනේ මැරෙන්න බයයි. ඇයි බය? කරන පුළුවන් තරම් පව් කරලා වංක වෙලා හෘද සාක්ෂියට එකඟ නැතුව ජීවත් වෙලා අන්තිමට මැරෙනකොට මාර්යා පේනකොට යමරජු පේනකොට නේද යමපල්ලු පේනකොට තමයි දඟලනවා තමා. එතකොට කෙනෙක් අර කියන විදියට විශාරද නම් එයා මරණ ඉදිරියේදීවත් දැන් අපි භාග්‍යතුන් වහන්සේ කොහොමවත් අපි දන්නවා ඉතින් මරණයට බය නැහැ බුදුනේ. එතකොට ආශ්චර්ය නැහැ. නමුත් හිතන්න එහෙම නෙවෙයි කෙනෙක් බුදු වෙච්ච කෙනෙක් නෙවෙයි නම් ඒක ආශ්චර්යද නැද්ද? අර පෙල්ලන ගල අපිට පෙල්ලුවන දෙව්දත්තර අපි තව ගලක් හොයන් දුවනකො මරි උඩට ගහනවා කියලා දුපීගේ නේද? එහෙම ගලම් අපි හොයනවා. එහෙම නෑ. භාග්‍යතුන් වහන්සේෙන් පස්සෙන් පෑන්නේ නෑ. උන්වහන්සේ කලේ මොකද්ද? හරි ගල පෙරළුවා, ගල් දෙකට වැදුනා, පතුරක් ආවා. ඔය කියන තර හිමීට පතුරාවේ නෑ. ෂණයෙන් විදුලි වේගෙන් ඇවිල්ලා පතුලේ වැදුනා. අර ආයුධකින් ගැහුවාගේ තමයි තැලුණා. බුදුවරුන්ගේ ආශ්චර්යය තමයි හිල් කරන්න බෑ. ලේන්නේ එළියට. කය සිදුරු කරන්න බෑ ද්වේෂයෙන්. ඒක ආශ්චර්ය ධර්මයක්. කය සිදුරු කරන්න පුළුවන් මෛත්‍රියෙන් විතරයි. කෙනෙක් මෛත්‍රී සහගතව, ඒ කියන්නේ ජීවක වෛරතුමාට පුළුවන්. එතුමා ඇවිල්ලා අර සැතෙන් මොකද කරේ? යාගේ ආයුධ මල්ලක් තියෙනවානේ. මොන ආයුධද? වේද ආයුධ. සැත්කම් කරන එක. අර ඒ පිහි අරගෙන හිමීට පැලුවා. පළල අර තියෙන කුණුලේ ටික අයින් කළා. අයින් කළා කාරම් බෙහෙතක් දැම්මා. දැන් අපිට නිකන් ගලක් කකුල ඇදුනත් පුදුම තරහක් නියන්නේ. අප්පා මටමයි වෙන්නේ, සෙනසුරුදු දන්නේ නැහැ මොකද්ද කියලා හිතෙනවා. අපිට තේරෙනවා, එහෙම තේරෙනවා, ගලට බයිනවා. දැන් භාග්‍යතුන් වහන්සේ සද්දයක්වත් නැහැ. පෘතජ්ජනෙක්ගේ කෝණයෙන් බැලුවොත් ඒක ආශ්චර්යයි. හැබැයි අපි දන්න නිසා භාග්‍යතුන් වහන්සේ කෙලෙස් නැසුවයි කියලා අපිට ඒක ආශ්චර්යයක් නැහැ වගේ තමයි හිතෙන්නේ. නමුත් හිතලා බලන්න, කකුල රිදුනා. බුදුරජාණන් වහන්සේ රාතන් වහන්සේ රිදෙනවා. වෙනස ඒ රිදෙන එක මගේ නෙමෙයි. රිදෙන එක මගේ නෙමෙයි. පිට කෙනෙක් ගිහලා අර එහෙම හිතුවට පස්සේ රිදෙන්නේ නැහැ. නැත්තම් රිදෙනවා. හරි මගේ එක රිදෙනවා. මට තමයි උනේ. දැන් කරන්න ඕන මොකක් හරි හරියන්නේ නැහැ. දෙව්දත්ත උලේවත් තියන්න ඕනේ. මේ අපි නම් එහෙම නේද? මේ තියෙන සම්බන්ධකම් එක මොකටද? දෙව්දත්ත බයි මං ඉන්නේ. තේලිම දෙනවා උඹටත් එකක් අඹරලා යන්න කියලා. එහෙම කරේ. එහෙම කරේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පරම ශාන්තිය පෙතුරුව ඉවසුවා. අන්තිමට යාර වෙන්න ඕනේ කියලාට අපිට තියෙන බලන් ඉන්න ලෝකෙ හැමදේම වෙනවා. අපිට තියෙන බලන් ඉන්න ලෝකෙත් එක්ක අපි ගැටෙන්න ගියොත් හරි, පොරබදන්න ගියොත් එක්ක අපිට
ධර්මය අහුවෙන්නේ නැහැ. අපිට වෙන වෙනම අහුවෙන්නේ ඊට පස්සේ. තේරුණේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේට අහුුනේ එක දෙය ධර්මයේ විතරයි. උන්වහන්සේ ගොම් මස්සිනානේ. මස්සිනාට මොම මේ වෛර කරන්නේ? නෝනගේ අයියානේ. ඒක කොයි පැත්තේ වුණා මෛත්‍රී කරන්න ඉඳ තිබුණා. නමුත් සාමාන්‍ය ලෝකෙම කරන්නේ නැත. මොකද භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී කළා අන්තිමට ලෙඩ ඇඳට වැටිලා. අනේ මාව එක්ක ඵලයල්ලා බුදුරජාණන් වහන්සේ වඳින්න කියලා කිව්වනේ. අහලාදී අන්තිමට එනවා අන්තිම ඔක්කොම කරලා කරලා අන්තිමට වැටුණම ඇඳට තමයි මතක් වෙන්නේ. අම්මෝ මෙච්චර දේවල් මං කළා. එම ගිහිල්ලා මග එනවා දැන් පාරේ එනවා ආනන්ද සනසික භාග්‍යතුන් වහන්සේ ඔන්න දේවදත්තරුන් ළඟටම ආවා. ආය ආනන්ද බය වෙන්න එපා එන්න වෙන්නේ තරහට නෙවෙයි. එහෙම බෑ. මොකද බුදු කෙනෙක්ට විරුද්ධව වැඩ කරපු කෙනෙක්, ඒ කියන්නේ ආනන්තරිය කර්මයක් කරපු කෙනෙක්ට ආයි කිසිදා බුදුරජාණන් ඉස්සරහට එන්න හිස ගැලවිලා බිමට වැටෙනවා කියනවා. ආවොත්. කියන්නේ වෙන්නේ නැහැ. ඔය හිස පැලෙනවා, හිස අටකට පැලෙනවා, හිස ගැලවෙනවා කියලා තියෙන්නේ වෙන වෙන්නේ නැති ඒවට. හොඳේ. ඒ නිසා බය වෙන්න එපා. හිස ගැලවුන්නේ නැහැ. මොකද උනේ? පොකුණගාවටත් ආවා නේ. ඔව් පොකුණගාව. එතෙන්ට පොකුණගාවේ බැහැලගුව මට පොඩ්ඩක් මූණ කටහොද ගන්න ඕනේ. මොකද භාග්‍යවතුන් වහන්සේ වඳින්න. ඊට පස්සේ ආ අඩිය දිව්වා. පොළොව විවර කරගෙන ගිනි දැල්ලවිල්ල අල්ලගෙන අන්න එතකොට මොහිදින් බෙක්කොයි කිව්ව මොකද්ද? බුද්ධං සරණං ගච්ඡා. එයා මේ ලිමුණඩයා කිව්වනේ. මොහිදින් බෙක් කිව්වනේ. බුදුන් සරණ යමි කියලා කිව්වා. දැන් එයා මොකද උනේ? බේරුණා. කොහෙන්ද බේරුණේ? අර අනාගතයේ විඳින දිවි විපාක වාර වලින් ඇයි සමාව ගත්තානේ එතෙන්දී හරි සමාව ගත්තා. ආනන්තරිය කර්ම දෙකක් කරපු නිසා තාමත් අවීච මහණිදී නොසෙල්වි ඉන්නවා. හැබැයි අපි දන්නවා සට්ටිස්සර නමින් පසේ බුදු වෙනවා. ඉතින් සංසාරයේ කොහොම වේද අපි දන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේලා දන්නවා. ඒ නිසා උන්වහන්සේලා හෙළවෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ. මේ මට උනේ මං කරපු දෙයක්. ඒකනේ උනේ මල්ලිට ඔළුවට ගලකින් ගැහුවා. හරි මොකක් හරි කාට හරි ගලක් ගහපේ ගන්න වෙතියෙන්නේ. ඒක පසේ බුදු කෙනෙක්ට ගහපයක් වෙන්නේ නැති. මට මතක හැටියට. කර්ම විපාක 12ක් ගෙවන අතර එකක් තමයි මේ සිරිපතුලේ ගල වැදීම. අවුරුත් කෙරෙව නෙවෙයි. දේවදත්තරුන්ගේ වස්නෙකුත් නෙවෙයි මේක. සංසාර ගනුදෙනු. කලින් කරපු එකේ අන්න විපාකේ. දැන් මේ ධර්මයේ අපිට උගන්නන්නේ ඒක හිතන්න. හැමදෙස්සෙම අපිට දෙයක් වෙනකොට මේ අද මං කරපු දෙයක් නෙවෙයි. මේක සංසාරෙදි මං කාට හරි කරපු දෙයක්. ඒක රිටර්න් එක තමයි මේ එකට දෙක වෙලා ඇවිල්ලා තියෙන්නේ. එකට දෙකන එකට 500. ඔහම තියෙනවනේ අහලා තියෙන්නේ. අර එක එක එළු දෙනක්ගේ දෙනක් බෙල්ල කපලා ලෝම ගාන්නට මැරෙන්න වුණා. ඒක නිසා මේ විපාක වාරිනකොට මේක මේ අහේතුකව නෙවෙයි සහේතුකව යාවේ. එහෙම වෙන්න පුළුවනි. දැන් භාග්‍යවතුන් වහන්සේට චින්ච මානවිකාවය දෙව්වා. යදෙවි කොහොම හිතලා නෙවෙයිනේ. උන්වහන්සේතුවේ නැහැ. චින්චිත් එක පොඩිම හරි සම්බන්ධයක් තිබුණෙම නැහැ. එයා ආවා. එයි ආවේ හේතු. හේතුඵල කර්ම හේතු. උන්වහන්සේ නිඳා කරලා දිනවා සසරේදී. බුදු පසේ බුදු විශේෂ පසේ බුදු වරුන්ට නිඳා කරලා දිනවා. ඒ නිඳාව නිසා අර නිඳාවත් පොඩි ලේසි පාප කර්ම නෙවෙයි. ඒක නිසා බුදු වෙලක් විපාක. ඒක කියන්නේ උතුමන්ට නිඳා කරන්න කලින් පොඩ්ඩක් දෙවරක් හිතන්න. මොකද අපි දන්නේ නැහැ උන්වහන්සේ මොන ගුණයක පිහිටා මේ වෙලාවේ ඉන්නවාද කියලා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේක අපිට අර හැදෙන්න අපදාන අට කතාවේ මේ කුද්දක නිකාය සඳහන් වෙනවා. බුද්ධ උපද බුද්ධාපදානේ බුදුරජාණන් වහන්සේගේ අපදානේ. උන්වහන්සේ විපාක කියන්නේ මේ පිංගන නෙවෙයි. පිංගන ඕන තරම් විපාක තියෙනවා. දේවරම් විහෙර ලැබුණා, පූර්වාරාම ලැබුණා, ශ්‍රාවක පිරිස කෝටි ගාණක් ලැබුණා, රාහුල කුමාරගේ පුතෙක් ලැබුණා, මොනවද සක්විති රජ වෙන්න පුළුවන් ලක්ෂණ තියෙන පින්වන්ත පුතෙක් ලැබුණා. ඒ විදිහට ඕ කියනවනේ එළි වෙනකන් ආනිසංස තියෙන බුදු කෙනෙක්ට. පින ගැන කිව්වොත් අකුසල් ගැන ගත්තොත් තියෙන්නේ ගණන් කරන්න පුළුවන් 12. ඉතින් ඒ තරම් අඩුවෙන් තමයි අපි හිතන්නේ 12ක් දුන්න කියලා ලොකුවට හිතන නෙවෙයි තියෙන්නේ. අපිට වඩා කොච්චර හොඳට උන්වහන්සේ අකුසල් වලින් වැළකීලා තියෙනවා. වාර 12යි ඇවිල්ලා තියෙන විපාක. විපාක වාර 12. එතකොට මේ විදිහට මේ කර්මය ගෙවි යනකොට භාග්‍යවතුන් වහන්සේ කම්පා වුණේ නැහැ. උන්වහන්සේ බොහොම ශාන්තව ඒකට මුහුණ දුන්නා බව අපි මේ කතා කළා. ඉතින් ඒ නිසා සර්වඥන් වහන්සේ කෙනෙක්ගේ தত্ত্বය පුතජන හිතකින් අපිට තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ ඔබට මතක් කළේ. එතන මහාලීටත් ඒ ප්‍රශ්නය ආවා. මහාලී හිතුවා මේක දැනග දැකලා නෙවෙයි මේ කියන්නේ, මේක හිතලා වෙන්නේ නැති කියන්නේ කියලා. සක්දිව රජ කෙනෙක් ගැන කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ වදාලා
ස්වාමී භාග්‍යතුන් වහන්සේ සුභාස සබ්දරයිතුමා දැක්කද කියලා අහන්නේ. එතකොට ඌ දැක්කා කියලා. ස්වාමීනි එය නොවිය හැකිය. ඔබ වහන්සේ විසින් දක්නා ලද්දේ සක්දේව රජ නොවේ. සක්දේව රජ වැන්නෙක් යයි සක්දේව රජ දකින්න පහසු නැත කියලා කිව්වා. දැන් මහාලි අයගෙන එයා ඒකත් පිළිගත්තේ නෑ. එයා කියනවා ඒක වෙන්න බෑ. ඔබ වහන්සේ දකින්න ඇත්තේ සක්දේව රජ නෙවෙයි. ඒ සක්දේව රජ වගේ කෙනෙක් වෙන්න ඇතිලු. ආන්න එතකොට භාග්‍යතුන් වහන්සේ සිල්ප දක්වන පටන් ගත්තා. මොකද කරේ? දැන් මෙච්චර කටපියන් හිටියේ දැන් ඔන්න කටාරිනවා. භාග්‍යතුන් වහන්සේ නිකන් කටාරින්නේ නැහැ. උන්වහන්සේ දේශනා පටන් ගන්න හේතු ඇතුවමයි. දැන් හේතුවක් අමකෝ මෙයා නිකන් අනවශ්‍ය විදියට මේ භාග්‍යතුන් වහන්සේ පහත් කරවගනේ. දැක්ක ගුවම ආ දැකලා දිනේ නේ ඒ වගේ කෙනෙක් වෙනදී. එහෙම ලැජ්ජ කරන්නේ දාලා තියෙන. ආ එහෙනම් ඉන්න කියලා මොකද කිව්වේ? මහා ලියන අහන්ඳ මේ කියන කතාව පොඩ්ඩ අහන්න පොඩ්ඩ කලබල වෙන්නේ නේද? මම සක්දේව රජු හඳුනමි. සක්දේව රජ වන සැටිත් දනි. මේ කියන්නේ සක්දේව රජුත් දන්නවා. සක්දේව රජු හැටිත් දන්නවා. ඔහලට උන අහගන්නද නැද්ද? අපිත් මොකද කියන්නේ අහන්න. කලුවරයි උනර කමන්නේ නැහැ අහන්න. ඇහෙනවා ඇහෙනවනේ නේ. පොඩ්ඩ දොරවල් වහගෙන ඉන්න කියන්න බෑ. ලයිටුත් ගියා නේද? ඒ අඩු වෙවි නේද ගියේ පොඩ්ඩ? එහෙම වෙන කොහක් හරි කරකෙව්වත් දන්නේ කවුරු. අපි ඉන්න කට්ටිය ඔක්කොම ඇවිල්ලා දින්න ඇතුළේ ඉන්නවනේ නේ. අයනක් කමන්නේ. හරි ධර්ම යම් කිසි ධර්ම කෙනෙකුට සමාන දන්න ගැනීමෙන් සක්‍ර වූයේද? ඒ කියන්නේ ධර්ම මොන හරි ඒ කියන්නේ පන්සිල් වගේ සමාදන් වෙනවනේ අපි. ඒ වගේ මේ වෘත සමාදන් වෙනවා. වෘත කියන්නේ නරකේ වනේ වෙයි මව්පියන්ට සලකන එක, ක්‍රෝධ කරන්නේ නැහැ. ඔය ඉස්සරහට අහුවෙන අපිට මොනවද කරේ කියලා. ඒව තියෙනවා. ඒ වෘතත් මම දන්නවා. ඒ සක්දේව රජ වෙන්න මග මානවකතුමා මොනවද කළේ? ඒකත් දන්නවා. මහාලි පෙර මොහු මිනිසෙක් වූයේ නමින් මග නම් ය. ඔයා හිතුවට මෙයා දෙවියෙක් කියලා දැන් විතර දැන් දෙවියෙක් තමයි දිගටම දෙවියෙක්ද? නෑ දෙවත් ඉරගිය කොහොමද අපි සාමාන්‍ය යන්නේ? මනුෂ්‍යත්වයෙන්. මනුෂ්‍යත්වයෙන් කරන කර්ම කුසල කර්ම වල බලයෙන් තමයි දෙවියෙක් වෙන්නේ කෙනෙක්. දෙවියෙක් වා නිකන් දෙවියෙක් නෙවෙයි දෙදේවලට අධිපති සක්දේව රජතුමා. එතකොට කලින් මග තමයි නම. නම මග 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 කියන්නේ ඉතින් මාර්ගයටත් කියනවනේ මග කියලා. එතකොට එයා ඒ කාලේ දඹදිව ඉඳලා තියෙ මචල ගමේ. ගමේ නම මතක තියාගන්න මචල. ඒ කාලේ නගරයක් ගම පාසා මෙයා දානශාලා කරලා දන් දුන්නා. කලින් දන් දීපු නිසා මෙයාට නමක් තියෙනවා. එක නම පුරින්දද. දැන් සක්දරේතුමගේ නම් ටික මේ කියන්නේ. දැන් අරයා හුවනේ දන්නේ කොහොමද? දැකලා නේද? වෙන කෙනෙක් දැක්කද දන්නේ? දැන් එයාට කියන තරුපේන්න මං සක්දෙවිඳුන්ගේ නම් ඔක්කොම දන්න. පළවෙනිම මග ගිහි කාලේ නම. මනුස්ස ලෝකේ. දෙවෙනි කලින් දන් දීපු නිසා පුරින්දද. පුරින්දද. පුරින් කියන්නේ පෙර. දද කියන්නේ දුන්නා. පෙර දන් දුන්නේ. කියන්නේ පාලියෙන් මේව තේරුම තියෙන වචන. අපිට තේරෙන්නේ නැහැ සිංහලෙන් කියද්දි. නමුත් ඒකේ තේරුම තමයි කලින් දන් දීපු එක තමයි නමේ තේරුම. පුරින් දද. පුරින්දද කියන්නේ සිංහල නමක් නෙමෙයි. පාලි නම. ඒත් අපිට මේවා අපේ මේ කියන්නේ මිනිස්සුන්ට දාගන්න පුළුවන් වුණා. පුරින්දද කොහොමද කවුරු තේරුම දන්නේ නැහැ. ඔන්න තේරුම වරහන් ඇතුලේ ලියන දන් දීපු කෙනා කලින්. ඊට පස්සේ දන් දුන්නේ යන්තමකට නෙවෙයි. දෙනකොට නිකන් ඔහේ අර ඕනෝට පාට චුට්ටක් දුන්නේ නැහැ. මෙයා කොහොමද දෙට තියෙන්නේ? ඉතා හොඳට සකස් කරලා දුන්නේ. සකස් කරලා දීපු නිසා සක්ක කියලා කියනවා. සක්‍රය. මොකද සක්‍ර කියන්නේ? සකස් කොට දීපු නිසා. ඒ මනුස්ස ලෝකේ වාසය කරන කාලේ ආවාසයක් පිදුවලු. ඒ නිසා උට වාසව කියලා කියනවා. ඒ කාලේ ආවාසකුත් පූජා කළාද? ආවාසය කියන වාසව ආවාසස්ථානට ආවාසික ආවාසය කියන්නේ ඉන්න තැනට අපි. ඒතර ඒ ආවාසයේ පිදු නමින් හිත නිසා යන නමක් හැදුනා වාසව. මහාලි සක්දේව රජ මොහොතක් තුළදී කරුණ දහසක් වටහා ගන්න පුළුවන් කෙනෙක්. එයාට එකපාර 1000ක් අනු වැටහෙනවා. ඒ නිසා කියනවා සහස්සක කියලා කියනවා. අනිත් නම සහස්සක කරුණ 1000ක් වැටහෙනවා. සුජාතනම් අසුර කන්‍යාවගේ ස්වාමියා නිසා සුජම් පති කියනවා. සුජාතාවගේ ස්වාමියා නිසා සුජම් පති කියනවා. දේවින්දයයි කියන්නේ තවතිසා වෙස දෙවියන්ගේ අධිපතියා බැවින් මහාලි මොහු දේවින්ද නම් වේ. දෙවියන් අධිපති බැවින් දේවින්ද ඔන්න නම් ටික අපි දන්නේ කතරගම දෙවියෝ දන්නවනේ විෂ්ණු දෙවියෝ. හැබැයි අපි දන්නේ නැහැ දෙවියන්ගේ ලොක්කගේ නමවත්. කවුද දෙවියන්ගේ ලොක්කා? සක්දේව රජතුමා. ඒ හැම දෙවියෙක්ටම ඉහලින් ඉන්නේ සක්දේවිඳු. අපි දන්නවනම් පූජවට්ටි දෙන්න ඕනේ කාටේ හරියට? ඔක දන්නවනම් සක්දේවිඳු ගන්නේ නැහැ. අපිට තියෙන්නේ පහනක් තියන්. එහෙනම් මේ දේවාල පස්ස යන වෙලාවේ අපි දැනන් හිටියනම් මේ ධර්මය අපිට තිබුණ සක්දේව රජතුමාව සිහි කරලා හැමදාම පහනක් ගොඩම්ම හදිසිනා වැඩේ හැමදාම පත්තු කරනවා. නැත්නම් පෙරන්නගිනාට කෙම්මුර දවසට බදාදයි
සෙනසුරාදය පත්තු කරලා දෙවියන්ගේ පිහිට පත්වන ඔබවහන්සට ම පින් දෙනවා. ඔබහන්සේ මාධ්‍යා බලන්න අට කෞද්ද පිහිට වෙන්න අපට සක්ද විදුන්ගේ පිහිටෙන. එතකොට මම මේ කියුවේ අතිරේ අතිරේක කාරණය සක්ද විදුන්ගෙන් අපිට පුළුවන් පිහිට ගන්න. ඒ ගන්න කොහොමද? අපි පින් කරන්නත් ඕනේ, එතුමා සී කරලා පින් දෙන්නත් ඕන. විශේෂ වැට කටයුත්තකදී ඕනම් පහනක් දැල්ලුවට කමකුත් නෑ. අපිට හදිස්සියෙම වැඩක් තියෙනවා කරගන්න. ඒ කියන්නේ හරි අසාධාරණයක් අපිට වෙනවා, කරදරයි අපේ ජීවිතේනේ. අර සමහරු කියන්නේ ප්‍රශ්න ඉවර නෑ කියලා, සතුරු කරදර. ආන්නේ වගේලාට පහනක් තියලා කියනවා, ඔබතුමා මේක බලා ගන්න ඕන, මාව බේරලා මගේ ජීවිතේ සූපත් කරලා දෙන්න. එහෙම කියනකොට විතරක් කරන්නේ නැතක් කමන්නේ. කරන්න මොකද කරන්න ඕනේ? පින් කරන්න, කරන පින සක්දෙවිඳුන්ට අනුමෝදන් කරන්න. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම ඔහු පිළිබඳ විස්තර දැන් එයා දන්න ඕන පරාදයි. දැන් භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කිව්වේ, පොඩ පොඩ කිව්වට ආසිතෙන්න මෙහෙම කලින් දන් දීම නිසා පුරින්දද එච්චරයි කිව්වේ. ඉපදිච්ච හැටි විස්තර කිව්වේ නෑනේ, නං විතරයි කිව්වේ. දැන් අනේ මං ඒව අහන්න රියාසය ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, මට ඒ කතාවම කියන්න බැරිද? අපි නම් එලෝ ගන්න නෙත් උඹ මාත් එක වාද කරන්න තව කතාවත් අහන්න ඵලයන් කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම කරාද? නෑ නෑ හොඳයි කියන්න අහන්න ගොන ඔන්න කතාව ඈ. දිගයි දාඩිය දායි දන්නේ. ඒ මොනවද දොර ජනෙල් ටික හිමීට අරගන්න කවුරු හරි. යටගිය දවස මගදරට මචල නම් ගම්වල, ඔන්න ගමේ නම් මචල. එහි ඉඳලා තියෙන පුරුෂයෙක් මග මෙයා වැඩ කරන දැනට ගිහිල්ලා ඉන්නකොට ආයෙත් බැලුවා මෙතන හරි අපිරිවෙලයි. මෙයා පොඩ්ඩක් අර බැද්ද ටික සුද්ධ කරගෙන වැලි ටිකක් දාලා එයා එතන ඉන්න හිටගෙන. එතකොට එයාගේ එතන ඉන්නකොට තව කෙනෙක් කියලා ඒක අල්ල ගන්න දැන් එයා වැඩට ගියා. මෙයා කල්පනා කළා දැන් මිනිස්සු හරි කැමතිනේ ඒක සුද්ධ කරනවට. මේ තනකොළ වෙල මේ අපිරිසිදුව තියෙන්නේ පාර දෙපැත්තේ. හිටගෙන ඉන්නව ගහක් මුල හෙවනට ඉන්න තැනක පිරිසිදු නෑ. හරිද? දැන් මෙයා සුද්ධ කරපු තැනට තමයි එක්කෙනෙක් ආවේ. දැන් මෙයා බැලුවා මේක හොඳ වැඩක්. මොකද කරන්නේ? මෙයා ඉන්නේ නෑ, මෙයා කරන්නේ සුද්ධ කළ දෙනවා. මෙයා පටන් ගත්ත දැන් ටික ටික නේ කරේ අතින්නේ. මෙයා කූඩ ගෙනල්ලා, උදළු ගෙනල්ලා, රේක ගෙනල්ලා දැන් වැඩේ ලොකුවට පටන් ගත්ත. තමන් වැඩ පැත්තකින් තියලා මිනිස්සුන්ට මම්මාවත් වල අර ඉන්න තැන් හදලා දුන්නා, පිරිසිදු කළ දුන්නා. ඉතින් එහෙම වැඩ කරනකොට තව තරුණෙක් දැකලා ඇහුවා, "ඇයි ඔයා එහෙම කරන්නේ?" කියලා. මම මේ මල්ලි මම දිව්‍ය ලෝකෙට පාරේ කපනවා. දිව්‍ය ලෝකෙට පාරක් කපනවා. "ආ, අයියෝ අපිත් එන්නම්" කියලා යත්තා. ඔහම 32 කියලා දිනවා. "යාළුවෝ 32 මෙයාත් එක 33යි. ඒ 33 නිසා තමයි තාව 30 කියන්නේ. මොකද නම? තාව 30. 33 දෙනාගේ දිව්‍ය ලෝකෙ. තාව 30. ඔහම වැඩ කරනකොට මේ ගම්මුලා දැනි කල්පනා කරා, "දැන් මේක මෙහෙම කරන් ගියොත් වැඩේ හරියන්නේ නැහැ." මොකද දන්නවද? පසාවනේ පොලිසියට ග්‍රාම සේවකවලට පගාව ලැබෙන මොනව කරොත් අපි මිනිස්සු වැරදි කළොත්, ගංජ විකුණනොත්, කසිප්පු පෙරුවොත් නේද? වැරදි වැඩ කරොත් නේ ආ හරි අපි බේර ගන්නම් කියලා හරි ගන්න පුළුවන්. දැන් මේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. මේ මිනිස්සු වේදනු දානවා, පාලං හදනවා, පාරවල් හදනවා, මිනිසුන් උදව් කරනවා, දන් දෙනවා. මෙහෙම ගියොත් නම් මේක හරියන්නේ නැහැ කියලා මෙයා කරේ. මොකද රජතුමාගේ කණේ ගිහින් තිව්වා, "මෙන්න හොරු ටිකක් බිහි වෙලයි ගමේ, ඔබ වහන්සේ පේන්නේ නැද්ද මුන්ව මරන්නේ?" කියලා. රජතුමාද ඉතින් තමන්ගේ සේවකයන් විශ්වාස කරේ, ගම්මුලා දෑනියමනේ. ඉතින් හෙව්වේ නැහැ, බැලුවේ නැහැ. මොකද කරේ? එන්න කිව්වා, අල්ලගෙන ආවා. ඇවිල්ලා ඉතින් නඩු ඇහුවේ නැහැ, කොහොමත් වැරදි කියලා. මේ කිව්වනේ අරයා ගමේ ප්‍රධානියා. ඒ යනුව කිව්වා, "අතුලව පා ගන්න." දැන් ඇතා එනවා. ඉතින් කිව්වා, "දැන් කරන්න දෙයක් නැහැ. ගම්මුලා දෑනියට, ඒ වගේම රජුට, ඇතාට එක සමසිතින් මට තමන්ට මෛත්‍රී කරන්න යම්සේද ආන්නේ මෛත්‍රියාලට පතුරන්ඩ කිව්වා. දැන් ඒ මෛත්‍රිය පතුරනකොට ඇතා දුවනවා. ඇතා ඉස්සරහට නෙවෙයි දුවන්නේ, දුවන්නේ ඉස්සරහට. මොදුවන්නේ? පස්සට. දැන් බැලුවා මේ මිනිස්සුන් මගේ මන්තරයක් ඇති. ඒක පතුරන නිසා තමයි දුවන්නේ. මුංග පැදුරු වලින් වහන්නේ කියලා. පැදුරු වලින් වල ආයෙ මතුරනවා. ආයෙ යවන්න නදනවා. බෑ දුවනවා පස්සටමයි. දුවා. ඊට පස්සේ ගියන ලැහුවා, "මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මෙහෙම වෙන්නේ?" කියලා ඇහුවා. "ඔබලා මේ මොකද්ද ඇහුවා ස්වාමීනි? අපිට අපි කරපු වරද්ද" කියලා ඇහුවා. නෑ කිව්වා, "මේ ගම්මුලා දැනේ කොනේ උඹලා හොරකම් කරන. අනේ ස්වාමීනි, අපි හොරකම් කරන්නේ නෑ. අපි මේ ඒදනු පාලං හදනවා, පාරවල් හදනවා, අපි මේ පින්කම් කරනවා" කිව්වා. "ආ ඒක තමයි. එහෙනම් ඒක නැති කරන්නයි මේ කේලම් කියලා තියෙන. අනේ මමත් කරන මෝඩකම මං කේක් කේනා කියනේ වහලා මේ තීන්දු ගත්තා නේද රජතුමා පසුතැවිලා. උඹලට තෑගි දෙනවා" කියලා. මොකද කරේ? ගම්මුලා දැනේ දරු පවලේ දාස කරා. කාට? ඕන දඬුවම්. හොඳ දඬුවම් රජ කාලේදී. කේලම් කියපේකවම 16 කරා මගමානකට. දැන් වැඩ කරලා දෙනුනේ යා සේවකයා. දැන් අර මුලා දැනිකන් නැහැ. මුලා දැනිකම ආව මග මානවකට නිකම්ම ආවා ගමේ ප්‍රධාන දරුවා. මොකද ගම්මම ලියලා දුන්නේ එයාට. එයාගේ මචල ගමම එයාට පවරලා දුන්නා. සහ අර පාගන්න යාළ දුවපු ඇතා එයා බාර දුන්නා කොටන් ඇදගන් වැඩ කරගන්. ආන බලන්න. ඊට කරන් දැන් කො බලන්න යාළුවනේ, අපි පින් කළා, මෙලොව අපිට ආනිසංස ලැබුණා, පරලොව කොහොම වේද අපි තවත් ඊට වඩා හොඳට පින් කරන්න. දැන් අපිට ශක්තියකුත් දැන් තියෙනවා.
ඇතෙකුත් ඉන්නවා නේද කියලා මේ කට්ටිය ගම මැද හැදුව ලොකු ශාලාව. ඒ ශාලාව හදාගෙන යනකොට මෙයාලට අවශ්‍ය වෙනවා කැණි මඩල. ඒ කියන්නේ අර පරාල ටික එකතු කරන රවුමට. රවුම කැණි මඩල කියන්නේ ওই බුදුගෙවල් වලින් පරණ තියෙනවා මේ එක. ඒකට තමයි පරාල ගහන්නේ නේ. ඒකට කියනවා කැණි මඩල. දැන් මේ බැලුවම ගෑනුන්ව මොකද ගන්න නැත්තේ? දැන් ගෑනු 4 දෙනෙක් ඉන්නවනේ. මගමානවතුමාට ස්ත්‍රීන් 4යි. අපි ගෑනුකම වැරදි භාර්යාව. සුජාතා, නන්දා, චිත්‍රා, සුධර්ම 4 දෙනයි. මේ 4 දෙනාම හොඳ වැඩේ. ගමේම වැඩ කරගෙන අල්ලගෙන ගිහින් හොඳයි පොලිසිය. ඈ රජතුමා අල්ලන් ගිහින් හොඳයි කියද සතුටින් හිටියලු මේ නින්දා කර කර. දැන් තොපිව ආයිමත් ගන්න නැහැ පින්කම් වලට. ගෑනුන්ගෙන් මොකද කරන්නේ? ගෑනුන් අයින් කළා. මොකද මුන් අපේ විපත සැමරුවානේ. විපදේ සතුටුනානේ. ඒ නිසා මේ ගෑනු ගාව ගන්නතු අපි පින්කම් කරනවායි කියලා රජතුමා මේ මග මානවතුමා ගෝ එක ගෑණියෙක් ගාව ගන්න එපා. අපි තනියෙන් මේ ආර මේක ශාලාව හදනවා කියලා කිව්වා. දැන් පින්කමට එකතු වෙන්න බෑ. සුධර්ම බැලුව කොහොමද මේකට එකතු වෙන්නේ? කොහොමරි පින් ගන්නත් එපායි. මම වඩු මහත්තය අලු කරගත්ත ප්‍රධාන වඩුවා. ඌ වඩු මහත්තය මෙතන අත්‍යවශ්‍යම දේ මොකද්ද? මේකට කැණි මඩලක් ඕන ඕන. එහෙනම් තමුසේ කපනකො මම තමුසේ සල්ලි දෙනවා ඈ. සල්ලි දුන්න පගාව දුන්න. දැන් දීලා ගෝ මගේ නම ගහනවා එකේ. අර ඉස්සරහට පේන සුධර්මා කියලා ගැහුවා. ගහලා ඕක හොඳට මේ පදන් වෙන්න දියලා ගේ ඇස්සේ හංගලා තිබුවා. දැන් වෙලා වෙනකොට කියනවා අනේ මේ හරි වැඩේ මට අමතක වුණා කැණි මඩලක් එපේ. අපි කපමු මොකක් කැලෙන් කපා. නෑ යමුවෙන් හරියන්නේ නෑ. තියා වේලිච්චක් එපේ ඔකට ඕන එන ගහන්න එපේ. කොහොම දැන් කරන්නේ බලන්න ඕක ගෙවල්. මම දන්න තියෙන තැනත්. ඉතින් මේ සුධර්මා කෝ අපේ ගෙදර තියෙනවා සල්ලි වලට දෙන්නේ නෑ කෝ. මම යාලිලි සල්ලි වලට. සල්ලි වලට දෙන්නේ නෑ කෝ. ඔයාලට ඕන නම් පිනට දෙන්නම් කෝ. ආපෝ පින් ගෑනුන්ගේ පින් එපේ කෝ. ආයි ගින් කෝරම අඩු මහත්තයෝ මේ පිස්සු කරන්න එපා. දැන් මේ හදිසි මේ ශාලාව අද හදලි ඉවර කරන්න පුළුවන් වහම ගේන්න එක. ඈ දැන් මේක පදම් කරගෙන ඉන්න බෑ. දැන් මාස ගණන් ගියා පදම් කරන්න. ආ ඒක එහෙම කියලා බලේම ගෙනල්ලා හයි කෙරුවා. හයි කරලා රෙද්ද අයින් කළ බලන්න මොකක් තියෙන්නේ? සුධර්මාගේ ශාලා. අනේ යා නිකන් ඉඳලා නමකුත් තමන්ගේ නම ශාලාවට දාගා. දැක්ක කරන්නේ ඔක්කොම හදන වැදලා බෝඩ් එකක් ගන්නවා. වැයිද පුළුවන්. මෙහෙනම් බෝඩ් අඩුයිනේ. පන්සල් වල එහෙම බෝඩ් මනේ පඩික්කමක් ගහලා සිරියාවතිය පිම්පිනිස කියලා ගහන්නේ එකට. ඇයි පොටුරෙක් ගහලා පිම්පිනිස නිදා ගන්න සුමනාවති ඔළුවේ. ඔව් මේ හාමුදුරුවන්ට කියන්නේ නම මේ ඔළුවේ තියෙන. ඇයි කොට් එයා අමතක වෙන්නෙම නැහැ. ඇයි ඒ තරමට අපි අර හන ගහනවා අපි තමයි. ඒ සුධර්මත් ඒ වැඩේම කළා. යා කරේ මොකද අර ලොකු ශාලාවට ඒක ප්‍රජා ශාලාවක් උපස්ථාන ශාලාවක් කියන්න පුළුවන් ගම්මැද තියෙන එකක්. මේකට එයා නම ගහගත්තා. දැන් එදායි නම් මේකට කියන්නේ කාගිවන් නම නෙවෙයි. සුධර්මගේ ශාලා. මේකේ හැදුවා බංකු 33. යම් බංකුවක දුගීමගේ යාචක කියලා වාඩි වුණොත් ඇතාට කියලා දීලා තියෙනවා ඇතා කරන්න හොඬ වැලෙන් අරන් පිටේ තියන් ඒ ගෙදරට කියන්නවා. අයිතිකාරය ඉන්නේ බංකුවේ 33ක් නේ යාළුවෝ. එයා කරන්නේ කකුල් මිරිකනවා, පිට මිරිකනවා, තෙල් ගානවා, නාවනවා, කවනවා, පොවනවා ඔක්කොම කරන්නු. ආන් බල. දැන් කරයි. අරම කරලා දිනවා. දුප්පත් වෙනම් පැත්තක් තියෙනවා, පොහොසත්තුන් වෙනම් පැත්තක් තියෙනවා, දුගීමගේ යාචකයන්ට වෙනම පැත්තක් තියෙනවා මෙතන. මේක මේ වගේ බහුකාර්ය ශාලාවක්. ඉතින් මේක එහෙම ලස්සන කරා මේක උපස්ථානතික කරගෙන යනවා. දැන් හොඳට පිංකම් කරගෙන යනකොට නන්ද කල්පනා කළා දැන් සුධර්මණන් නම ගහගත්තා. මම මොකද කරන්නේ? මිනිස්සුන් වතුර ඕනනේ උතෙන්ට. එයා පොකුණක් ඇදෝ වටේට. ඒ පොකුණේ මල් ඉඳලා ඔය නිලුම් මාදි මල් තියෙන ඒ ඉඳලා සකස් කරා. ආ නන්දා මොකද කරේ? පොකුණක් ඇදුවා. මතක තියාගන්නද මොකද ඇදුවේ කියලා? අනෝ චිත්‍රකරම නන්දා පොකුණක් හදාගත්තා, සුධර්ම නම දාගත්තා ශාලාවට. මම මොකද කරේ? මම ගස් නෑනේ, ගස් වැල්, පළ වැල්. එයා ගෙඩි හැදෙන, මල් හැදෙන හැම වර්ගයේම ගස් වටේට ඉඳු. චිත්‍රා හොඳේ. ඉතින් ඔහොම වැඩ කටයුතු කරලා දැන් වැඩි විස්තර ගන්න නැතුව අපි කෙටි කරනවා. මේ මැරුණා. ඉතින් එකපාර මැර නෙවෙයිනේ. එක එක්කෙනා මැරිලා එයා කට්ටිය යනවා ගිහිල්ලා ඉපදෙන කොහෙද? තවුසා ඉපදුනා. ඒතර තවුසා වාසය කළේ අසුරයෝ. අසුරයෝ කල්පනා කරලා අසුරයන්ට වඩා වෙනස් జాතියක් දැන් ඇතුළ පහළ වුණා. ඉතින් මෙයාලා යුද්ධ කරන්න හිතුවා ඒකට විරුද්ධ. ඒ වෙලාවේ මෙයාලා පන්නගෙන ගියා. ගීප වෙලා මේකට මුහුදි වැටුණා. අසුරයෝ ටික හොරරනේ මුහුදට වැටුණා. ආන්නේ තව තියෙන අසුරයෝ පහ මේ වේපචිත්‍ය අසුර නේ. නොපෙනියන්නේ මොකද්ද? රාහු සඳ ගිල ගත්තා. දැන් ඒ විදිහට සකස් කළා. සකස් කරගත්තට පස්සේ දැන් මතක විස්තරේ වහඳුනේ 33 දෙනා පහළ වෙලා තිබෙනවා. දැන් ලොක්ක තමයි මගමානගතුමා සක්දෙව් රජ. දැන් අසුරයෝට ගින්නේ යට මහමෙර යට. කොහෙද? මුහුදේ. අසුරයෝ වාසය කරන්නේ ඔහැ හිටියේ උඩ.
මහමෙර උඩ හිටියේ දැන් අරගටි පැන්නවා. ගිහිල්ලා අල්ලගත්තා රාජ්‍ය. අල්ලගෙන දැන් මෙයාලා රජ වුණා. මැද පහළ වුණා වෛජයන්ති ප්‍රාසාදේ. මේ පොතේ විස්තර දිනු කියන්න ගියොත් වෙලා යන නිසා මම ගණන් මිමි කියන්නේ. ඉතා විශාල ප්‍රාසාදයක් පහළ වුණා. කොඩි වැල් සහිතව. ඒ කියන්නේ කොඩි තියෙන රත්තරන් රිදී මැණික් සතුරුවන් වලින් කොඩි තියෙන. ඒ තරම් විසිතුරුයි මේක. ළඟට මේ ඇතා අයිරාවණ දිව්‍ය පුත්‍රයා නමින් ගිහිලා දෙවියෙක් වුණා. දිව්‍ය ලෝකවල ඉතින් සත්තු නෑනේ. ඒ නිසා මේ ගමනක් යන්න ඕන නම් මෙයා මොකද්ද වෙන්නේ? ඇතෙබ් බවට පත් වෙනවා. මෙයාට කුම්භස්තල තියෙනවා 32ක්, 33ක්. ඒ 33 33 දෙනා වාඩි වෙනවා. ඒ හොඬවැල්වල පහළ වෙනවා පොකුණු. ඒවයි නෙළුම් මල් තියෙනවලු. ඒ නෙළුම් මල් වල දිව්‍යාංගනාව නටනවා. එතකොට එහෙම පහළ වුණා. සුධර්මා ශාලා වෙනුවට සුධර්මා දේව සභාව පහළ වුණා. මාසෙට බණ 8ක් කොතන කියලා. පෝයවල් 8කට. 8 කියන්නේ 4 පෝයනේ තියෙන. ඒ 4 තවත් 4කට බෙදුවම 8ක් වෙනවා. ඒතර මේ 8 දවසේම සබ්දරේ තමයි බණ කියන උතන ශාලා. දැන් ආරිහත් දිවරාජි සමාඩ 15කට වඩිනවා බණ කියනවා. ඒ සියල්ලම කරන දෙවියන්ගේ සාකච්ඡා සියල්ලම තියෙන කොහෙද? සුධර්ම දේව සභා. දැන් අහගෙන ඉන්න ගියොත් ඔන්න අපි කලින් අහලා තියෙනවා. අපි දන්නවනේ මේක තමයි සුධර්ම දේව සභා. මෙහෙට එන්න තමයි මම මේ ප්‍රාර්ථනා කළේ. දැනට සෝතාපන්නකම් පිං කළේ මෙතෙන්ට. සෝතාපන්න වෙන තුරු හොඳේ. සෝතාපන්න උනත් යන්නේ කොහෙද? ඒ දෙව්ලොවම තමයි යන්නේ. දෙව්ලොව ඇලජික් වෙලා බෑ මොකෝ. ආර්ය ශ්‍රාවක යන්නේත් දෙව්ලොවටමයි. දෙව්ලොවේ කිසි ප්‍රශ්නයක් නැහැ. දෙව්ලොව හොඳයි. පොඩි පොඩි යුද්ධ තියෙන බව මේ පොතේ තියෙනවා. යුද්ධයක් තිබිලා තියෙන පස්සේ යුද්ධයක් පස්සේ යුද්ධ ඇති වෙන්න හේතු වුණා. මොකද හේතුව එක දෙයක් තමයි. සුධර්ම ඇවිත් ඉන්නවා. එයා පහළ වුණා මරුණට පස්සේ. චිත්‍රත් වෙලා චිත්‍ර නිකන් ආවනේ. චිත්‍රලතා වණයක් පහළ කරගෙන ආවිල්ලාදී. ඇයි මල්ලින්දුවා ඒකට දෙව්ලොව පහළ වුණා. චිත්‍රලතා වණය විසිතුරු විසිතුරු ග්‍රාස් ගොඩා දෙන වණයක් තියෙනයි. ඉතින් නන්දන පොකුණ නන්දා වෙනුවෙන් පහළ වුණා. ඒක දෙවියෝ පැම්පහස වෙන නාන ක්‍රීඩා කරන පොකුණනේ. කෙටියෙන් කියන්නම්. මොකද දන්න වෙලාව ගිය නිසා නැත්නම් විස්තර කරන්න ගියොත් තව පැයකටත් වැඩ යනවා. ඒ තරම් මේක යොදුන් ගාන නටපු හැටි දිව්‍යාංගන නටන්නේ කොහොමද? නැටුම් වර්ග බෙර ගහපු සෛලී ඔක්කොම දේවල් මේකේ නැත්නම් මොකද දැක්කද කියලා නෑ හොඳටම කියලා තියෙනවා විස්තරේ. දැක්කද කියලා යනකොට ඉතින් බැලුවා දැන් 3 දෙනාම ඇවිත් තියෙන එක නෝණ ගිරින්නේ නැහැ. එයා මාමගේ දූ. එයා හිතුවා මම දැන් ඉතින් කොහොමත් ප්‍රධාන බිසවනේ. මටනේ ඉතින් මහත්යෙක් එක්කම අයිති වෙන්නෙත් පිනුත් ඉබේම අයිති වෙනවා කියලා. ආර ඉතින් කණ්ණාඩියක් තියාගෙන මේකප් බඩු සෙට් එක ගෙනල්ලා මූණ එක ගා ඉන්නවා. දැන් මහත්ය කරන කරන පින්කම් මට ලැබේවා කියලා හිතුවා. හේතුවට ලැබුණාද නෑ. අරකට දිවිලව ගිහිල්ලා පින් කරන්න මෙයා ගිහිල්ලා මේ කෙකිනියක් කොකාගේ ගෑනුසතා දිය කඳුරක ඉපදිලා ඒ පාරකින් බලනකොට ඉන්න ඔන්න කෙකිනියක් වෙලා ඉන්නවා. ගිහිල්ලා කිව්වා උඹ කවුද කියලා. උඹ මම ස්වාමියා ඔබේ කලින් පින් කළා. මම මේ දෙව්ලෝකේ උඹ මෙතන පව් කර පින් කරේ නෑ. උඹ මෙතෙන්ට ආයි උඹගේ යාළුවෝ නංගිලා ටික බලන්න ආසද? ඔව් කිව්වා. වඩාගෙන ආ ඔයට දෙව්ලොවට ආවා. කෙකිනි අරගෙන අරගෙන ඇවිල්ලා අර නන්දන පොකුණ ගාව තිබ්බා. දැන් පොකුණේ වතුරත්තේ අර කට්ටිල අයියෝ බලන්නකො මෙයා ඉස්සර හොඳට හිටියනේ කට ලස්සනද තිබුණා. දැන් කට බලන හොටක් කොටයක් වෙලානේ. ඈ මෙයා ගැඟ ලස්සනද තිබුණා. දැන් බලන්න පිහාටු ඇවිල්ලානේ ඇඟට ගිහලා. දැන් මේ කට්ටිය මොකද කරන්නේ? ලැජ්ජ කෙරෙව්වා. වෙහෙස කෙරෙව්වා. කකුල් ගැත වෙලානේ. කකුල් ඇඟිලි 3යිනේ. අනේ මේකෙන් ලැජ්ජ අරවතුනක. හරි මං කියන විදිහට කරපන්කෝ. දැන් ඔබ ලැජ්ජ වුණානේ. පින් කරේ නෑනේ. දැන්වත් අදිෂ්ඨාන කරපන් සිල් ලකිනායි කියලා. මොනයි සිල්? පන්සිල්. අදිෂ්ඨාන කරගත්. ඉතින් මෙයා ගිහිල්ලා දැන් කන්නේ නෑ මාළු මරන් කන්නේ නෑ. මැරිච්ච මාළු එක අහුනොත් කනවා. සිල් ලකිනවාද කියලා පරික්ෂා කරන්න සක්දේවතුමා ගියා. මාළු වේසෙන් ගිහිල්ලා ඉතින් මැරුණා වගේ ඉන්න බඩ උපුම්බගෙන. අල්ලනකොට නැට්ට හොලවනවා. වරල ආයි දානවා. ඇයි පණ තියනවා. ඔහම දවස් 3ක් පරිස්සා කරා. 3ේම කෑවේ නැහැ. පණතිය දැනගත්ත ගමන් බිම දානවා. කන්න ගත්තේ. ඒ දැන් කන්නේ නැහනේ. ඉබේටම මෙයා මැරුණා. මැරිච්ච කෙනා ගිහිල්ලා දඹදිව කුලයක ඉපදුනා. ඒක කියන කුඹල් කුලය. අර වළං හදන. ඉතින් මේ වළං හදන කුලයට ඉපදිච්ච වෙලාවේ සක්දරේතුමා කැකිරි කරත්තයා. කැකිරි කියන්නේ රත්තරන් කැකිරි මේවා. කැකිරි වගේ පේන්නේ හැබැයි ඇතුලේ සතුරුවන්. සත්‍රුවණින් හදපු කැකිරි අරගෙන යනවා. කරත්තය කරන් කිය කියනවා සිල් ලකිණයට දෙනවා කැකිරි ගෙනාවා. සිල් ලකිණය එන්න කැකිරි දෙන්නම්. ඊපස් කියනවා ඔය සිල් කියන්නේ රස එකක්ද රවුන්ඩ්ද කොටුද
දිගැටි දෙයක්ද සිල් කියන්නේ? කන්න පුළුවන් ජාතියක් මොන රහයිද? ඇඹුල්ද? සිල් කියන්නේ අහලා නැහැ. ඒ කාලේ මිනිස්සු සිල් ගැන අහලම, උඹලා සිල් ගැන අහලා තියා දන්නේ නැතු කොහොම සිල් රකින්නේ? එහෙම කියලා නෑ මේ අපේ කුඹල් කරුවාගේ දුව ඉන්න පුදුම විදිහට සිල්වත්. සිල් ගැනමයි කතා. එන්න ගියාපන් කෝ මම සිල් දන්නවා. ඒකම බෑ. දැන් පින් කරගන්න මාදිද රත්තරන් කැකිරි දිනවන පින් කළා. ඒ ජීවිතේ හොඳටම සිල් රැක කළා. මෙයා ඉපදෙනවා අසුරයන්ගේ ළඟ. අර මුහුදට ටිච් අසුරයෝ ඉන්නේ. අසුරයන්ගේ දුවෙක් වුණා. පුදුම ලස්සන. ඇයි? ආත්ම දෙක එක දිගට සිල් රැක්කා. පන්සිල්ම රැක්කා. මෙහෙම ඉන්න වෙලාවේ දැන් වේපචිත තමයි අසුරයන් දෙකන වේපචිත තාත්තා ලොකු අසුරයන්යා. අසුරයෙක්ව නියම කරන්න කියන විවාහ කරන්න. ඒ වෙලාවේ සක්දර වෙනවා වෙලාව කෝ දැන් මේ නෝනා. දැන් දෙක අතන කෙකිනියෙක් කියලා බේරගත්තා. ගෑනු ළමෙක් කියලා ඉන්නකොට ගිහිල්ලා කෙකිලි ගිහින් දුන්න දැන් කෝ. දැන් ඔන්න ඉන්නවා අසුරයෝ ළඟ හතුරු පරම සතුරුයි. දෙවියොත් එක අසුරයෝ සතුරුයි. මිතුරු නැහැ. ඉතින් අසුර විලාසයක් මවාගෙන කියලා අර පේලිය ඉන්නවා. දැන් මල් මාලා වරන් දාන්න දින මහත්තයා. කවුද කැමති කෙනා කියලා. පොලි ඒ පොලිය මේ අන්තිමට ඉන්නවා. ගෙනල්ලා සංසාර බුරුද්දට ගෙනල්ලා දැම්මා. දාලා බලනකොට මේ කවුද? සක් දෙවිඳු. මේ සක්‍ර දේව රාජ්‍යය තමයි ඉඳලා තියෙන්නේ. අහු වුණා අර අසුරෝඩි කෑ ගහන ගත්ත මේ ජරා මහල්ලෙක් ඇවිල්ලා මහල්ලිට දෙනවද අපේ දූ කියලා පන්නන්න ගත්තා. අතින් අල්ලගත්ත සුජාතාගේ ගියා උඩි. දැන් යනවා. අර දැනුත් පැනල යනකොට උදව් කරනවනේ රතාචාර්යෝ. වාහනයක් කවුරු කියන්නේ පැනල යනනේ. ගැනල මේක ගත්ත පැනල යනවා. දැන් මෙයාගේ උදව් කර මාතලි ඉන්නවා. දැන් උදව්ට මග ඉන්නවා රතේ තියා. විජයෝත් රතේ තියන් ඉන්නවා. දැන් ස්ටාර්ට් කරන් ඉන්නවා. රේස් කර කර ඉන්නවා. එන්න ඉක්මනට එන්න කියලා. මොකද කරේ? දුවල ගිහිල්ලා පැන්න රතේට. රතේ පදවනකොට දැන් අසුරය පරාද කරලා උඩ යට ඉන උඩට එනකොට සිම්බලි වනේ කියලා වනයක් තියෙනවා. ඒකේ ගුරුලෝ ඉන්නවා. ගුරුල්ලු. ඒ ගුරුල්ලු පෙටෝ කෑ ගහනවා. ඒක කෑ ගහන්නේ රතේ වේගෙට මුන් වැටෙන බිම. අසු හරියන්නේ නැහැ. මොකද සද්ද කියලා ඇහුවා. පැටව් කෑ ගහනවා කිව්වා ස්වාමී. එහෙනම් බෑනේ අපිට බයයි කියලා උන් වරන්න බෑනේ. පවුනේ පැටව්. නවත්ත පී කියලා රතේ නැවැත්තුවා. නවත්තලා හැරුණා මේ පැත්තට. අර එන පැත්තට අර කට්ටි. පස්සෙන් පන්නන්ගෙන. අසුරු ගවන්න සක් දෙවඳුන්ට බලයක් ලැබිලා සද්ද දෙවඳු නැවතුණා. පැනල යන එක නතර කරලා දැන්න අපිට ගහන්න තමයි නතර වුණේ. මෙහෙවරිල්ලා කියලා ඔක්කොම දිව්වා. දුවලා ගිහිල්ලා මුහුද යටම හැංගුණා. ආයේ නැති වෙන්න යක්ෂයෝ කුම්භාණ්ඩයෝ ඒ වගේම ගුරුලු කියන මේ කොටස් ටික සේනාව වශයෙන් පත් කළා. පහලට 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 දේව සභා විශ්වරහා අර විමාන ඉස්සරහා තියෙනවා සක් දෙවිඳුන්ගේ පිළිම. සක් දෙවිඳු ආයුධයක් අතේ තියන් පිළිමයක් තියෙනවා. අසුරයෝ වැරදිලා උඩට ආවොත් අර පිළිම දැක්ක ගමන් දුවනවා. ඒ තරම් සක් දෙවිඳුන්ට බයයි. බය වුණේ වෙන අනුභවයක් නෙවෙයි පින නිසා. මේ බලය එන්නේ මොකෙන්ද? පිනේ. දැන් කවුද නෝනගේ නම? සුජාතා. මනුස්ස ලෝකේ සුජාතා, අසුර ලෝකෙදි සුජාතාම තමයි. එතුමියගේ මහත්ත්වයා නිසා සුජම් ප්‍රතිදැන්කෝ මට ඥාති නෑනේ. ඔයා යන යන දෙන මාව එක්කගෙන යනවා. දැන් කොහේ ගියම් මෙයාව එක්ක යන්න සුජාතා. දැන් මේ කතන්දරය කියලා මහාලි පුදුම වුණ ආශ්චර්යය අද්භූතයි. දැන් මේ වගේ දේවල් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අපි දන්නේ නෑ. අපි දන්නේ නැති කමට සැක කළා අනේ භාග්‍යතුන් වහන්සේ මේ කිසිවක් දන්නේ නෑනේ. අපි තමයි දන්නේ කියලා ඉතින් හිටියා. දැන් බලනකොට අපි දන්නේ නැති කොච්චර කතා භාග්‍යතුන් වහන්සේ දන්නවාද කියලා ඔන්න ඔතනින් ධර්ම දේශනාව ලෞකික තත්ත්වයෙන් ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයට ගන්නට භාග්‍යතුන් වහන්සේ අප්‍රමාද ගාථාවක් දේශනා කළා. අප්‍රමාදේන මගවා දේවානං සෙට්ටතං ගත්තු. අප්‍රමාදයෙන් මග මානව කියා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට ගියා. අප්‍රමාදම් පසංසන්ති පමාදෝ ගරහිතෝ සත. අප්‍රමාදයමයි ලෝකයේ ප්‍රශංසා කරලා තියෙන්නේ. ප්‍රමාදය හැමදාම ගරිහාවට ලක් වෙනවා. දැන් අප්‍රමාදය කියන්නේ කුමක්ද? දාන, සීල, භාවනා, සීල සමාධි, ප්‍රඥා. යම්කිසි කෙනෙක් පින් කරන දැන් බලන්න හිට ඇවිල්ලා තියෙන මේ බඩු උස්සගෙන ඇවිල්ලා දුරේ ඉඳන් මොකටද මේ කාටවත් බයේද අපි තර්ජනය කරා දෙන්න ඕනේ කියලා? නෑ. තමන් පිනට කැමති, නිවනට කැමති. අපි මේ මහා සංඝරත්නය ඇසුරු කරලා පිනක් කරගන්නවා කියන චේතනාවෙන් තමයි අද මේ බඩු පොදි අරගෙන ඇවිල්ලා මේ දැන් රෑ නිදි වරාගෙන මේ හෙට උදෑසන දහව සිල් පිරිසට සුවසේ සිල් ගුණ පුරා ගන්න මහා සංඝරත්නය මෑණිවරු ඔක්කොටම අපි පූජාව දෙන්න යන්නේ. මොන පූජාව? දාන පූජා. දැන් පූජා දෙකනේ, ගුටි පූජාව එකක්, දෙවෙනි එක දාන පූජා. ගුටි පූජාවෙන් පින් රැස් වෙන්නේ නැහැ. ඒක දේශ සහගතව දෙනවා.
අපි අම්බලන්දර පැත්තේ වැඩිපුර දෙනවා ඒවා. අපි රහසන්නේ වෙන්නේ නේද? දැන් අපි පාසල යන කාලෙත් අර හැංගිලා දුන්න පීපාරලු දුන්න අපි අයියරට. කලින් ගැව්වා නම් ඩයි රිටර්න් එක දෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් හේව් පලාතක ඉඳලා අපි ඇවිල්ලා දැන් මොකද්ද මේ කරන්න යන්නේ? මං මහනලා මෙහෙ ඉන්නවා බණ කිය කිය ඔයලා. එහෙන් ඇවිල්ලා දානෙත් නම්බුවක් ඇත්තරම තියෙන අපිට දැන් අපේ ගම් පලාතේ පිරිසක් මේ ඇවිල්ලා ඉන්නේ. අපේ කකියන ලේ තමයි තියෙන්නේ යාළට දකුණෙලේ. දකුණේ ගැම්මනේ එමණ කියන්නේ. ඒ නිසා බය නැහැ, බය වෙන්න එපා. බය වෙන්න අවශ්‍ය නැහැ. බය වෙන්න ඕනේ මරණය ඉදිරියේ පව් කළා නම් අපි බය වෙන්න අවශ්‍යයි. එහෙනම් කියනවා ණයත් නැහැ. කමල් මාත්‍යා බයත් නැහැ. ඒතර ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන කෙනා ඒ ධර්මයෙන්ම තමයි කවදා හරි පිහිට වෙන්නේ. ධර්මයෙන් තමයි බේරගන්නේ. වෙන කෙනෙක් නැහැ බේරන්න. අපිට මොකද මේ සංසාරය යන ගමනේ අම්මා තාත්තා ඉන්නේ නැහැ අපි බේරන්න. අතර අපායෙන්වත් අපිට වෙන ඇබැද්දීකදිවත් අනතුරුකදිවත් බේරන්න අම්මා තාත්තා ඉන්නේ. නිතරම වෙනවා, හැම නිතරම එන්නේ කවුද? කුසලේ. අපි කරපු කුසල ගල නිසා පුළුවන් හැම විට රැස් කරගන්න. දැන් මේ මාස 3ක් තිස්සේ දැන් දාණේ හදන් එනවානේ. දැන් කීය මාසෙට කලින් මාසෙ දාණේ නැති වුණා සිල් නැත්තන්. අනේ අනේ බෑයි කියන්නත් ඇවිල්ලා උදව් වුණා. කලමනා ලැබුණා. හැබැයි අපි හදලා දුන්නනේ. කලමනා තිබුණා. හැදුවේ නැත්තම්. පරිප්පු අමුවෙන් කනවා. ඈ හාලු තමයෙන් කන්න වෙනවා නේ. ඒක කරන්න බෑ. ඒවා ලැබෙන එක ඇත්ත. හැබැයි කවුරු හරි ශ්‍රමයනුත් හොඳට එක හිත ඇතුව මේක මේ කන්න පුළුවන් වෙන්න හදන්න ඕනේ කියලා. ඒ ප්‍රශංසාව ගිය වාර දෙකේම ආවනේ සිල්පිරිසම කිව්වනේ අපිට කන්න පුළුවන් වෙන්න දාන ටිකක් හදලා තිබුණා අපේ විදියට කියලා. දකුණ විදියට නේ. يعني ඒක ක්‍රමයට එන්න නම් ඒක තේරුමකුත් තියෙන්න ඕනේ, දක්ෂතාවයකුත්. ඒ දක්ෂතාවයෙන් භාවිතා කරලා හෙට කොමත් තමන්ගේම දවස අපිටම වෙන් කරගත් දවස නිසා අපි හෙට දැන් දෙව්ලොවට යන්නයි හෙට පාර කපා ගන්න. බය වෙන්න එපා. මේ වගේ පින් කරපුවයි අනිවාර්යෙන් දිව්‍ය ලෝක යනවා. ඒ නිසා දිව්‍ය ලෝක යාම කියන්නේ සුළුපටු කරුණන්නේ මම මෙහෙම කිව්වට. ඒක බොහොම දුෂ්කරයි. ඒකට අප්‍රමාද වෙන්න අවශ්‍යයි. ඒ නිතරම සිහියේ ඉඳගෙන සිහිය පිහිටුවාගෙන ධර්මයේ හැසිරෙන එක තමයි අප්‍රමාදය කියන්නේ. ප්‍රමාදය කියන්නේ අසිහිය. සිහිය නැහැ. එයා ධර්මයේ හැසිරෙන්නේ නැහැ. එයා අධර්මයේ තමයි හැසිරෙන්නේ. දාන සීල භාවනා පෙන්වන්න බෑ. දුස්සීල භාවය සහ අධර්මය නම් හරිම කැමති. අසත්පුරුෂයාට හරි කැමති. සත්පුරුෂයාට කැමති. එහෙනම් අපි සත්පුරුෂයන්ට කැමති කියන්නේ මොකද්ද? අපි අප්‍රමාදයි. ඒ නිසා තමයි අද මේ කැලේවක් ඇතුළට ඇවිල්ලා රෑ දැන් මේ දහම් දේශනාවක් අහලා හිත පොඩ්ඩක් එඩි කරගෙන නේද? ගැම්මක් ගන්න කියලා අපි කියන්නේ. ශක්තියක් අරගෙන පින්කම ගැන ශක්තියක් අරන් දැන් අර පොල් ගානව නෙවෙයි. ගැම්මට ගෑවෙනවා. දැන් මෝ ගෑවෙන්නේ අපි සවන්නාසේ අද වැඩලා අපිට දැන් අනුශාසනා කරා හිතුවේ නැහැ වැඩි කියලා. නමුත් වැඩියනේ. එහෙම තමයි ඉතින් අපිට ඒ දේවල් වලට ඒ මොහොතේ මුහුණ දෙන්න වෙනවා. අපි අද අදාළ දේ අපි ඊට පස්සේ කරන්න ඕනේ. ඊට පස්සේ අපෝ මේ දවස් අපි විවේක් ගන්න ඕනේ. මේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මට කල්පනා කරන්න. එහෙම කතාවක් නැහැ. වෙන දේ ඒ වෙලාව ඉවර කරා අපිට ඊට පස්සේ වැඩ දිනවනේ. දැන් වැඩ දින. දැන් මේක ඉවරලා ආයෙ සැතපිලා හෙට උදේම ආයෙ වැඩ තියෙනවා. මං ඒක නොකළොත් මේ එන පිරිසට පින් රැස් කරගන්න වෙන්නේ. මම ගණන් විශ්වෝත් නෑනේ. මට එහෙම බෑ. මම ආව වඩම්මන්න ඕන කිලිම්ම දෝලාව. මගේ පුටිය ගාවඩම් පාවඩි දාන්න. දැන් මේ කට්ටිය කලබලන පාවිසා දැන් ලෑස්තියක් නෑනේ කොහමත් ඒ වැඩේට. ඒක මට අවශ්‍යත් නෑනේ. පාවඩියක් දාන්නේ තමන්ගේ සද්දාව. ඒක තමන්ට පින් රැස් කරන. හැබැයි ඒක අත්‍යවශ්‍ය නෑ. නැතේ කියලා කමක් නෑ. ධර්මාසනලුන්න ධර්මදේශනාව කළා. භාග්‍යතුන් වහන්සේ සිහි වුණා ඒ වෙලාව. ධර්මයේ කියනකොට කවුද සිහි වෙනවද? බුදුරජාණන් මේ කතාව කළේ මම නෙවෙයි. ලෝතුරා බුදු කෙනෙක්ගේ දේශනාව බොරු වෙන්නේ නැහැ. ඒක එහෙම නෙවෙයි කියන්න බෑ. ඒක පෘථජනවාදීන් නිඳා කරන්නත් ඒ කියනවානේ බණ කියලා දැන්නේ ඔබ වහන්සේලා මෙහෙමයි කියලා කියන්න බෑ. මොකෝ බණ නම් අපේ නෙවෙයි. බණ කාගේ? බුදුරජාණන්. ඇයි බණ කියන්නේ? අපේ යට වෙලා දින කුසාසිත උරට ගන්න. ඒ වෙලාවේ අලෝභ දේශම අකුසල් මූල ගෙනල්ලා හිත පිරිසිදු කරගන්න අපිට අවශ්‍යයි. ඒකට තමයි අපි මේ කර්මයක් වශයෙන් ධර්ම දේශනාවක් දේශනා කළා. මම දැන් ඉවරයි. බය වෙන්න එපා. දැන් ඉවරයි. අයියෝ ඒක අහගෙන හිටියා. මේ දේශනා කිරීමේ මටත් කුසාසිතක් ඇති වුණා. ශ්‍රවණය කිරීමේ මේ පින්වතුලාට කුසාසිතක් ඇති වුණා. අපි ඒක සාදරව අනුමෝදන් වෙනවා. එච්චරයි. එතකොට මේ හොඳ සංස්කාරات ගෙවිලා ගියා නරක සංස්කාරات ගිල හොඳේව තියෙනවා කියන කුසල්නේ. ඒවා මොකද උනේ? දැන් ගෙවිලා ගියා. අපිට කනගාටු වෙන දෙයක් මොකක් හරි අසනීපයක්. දැන් මට අසනීපයක් තියෙනවා.
කිව්වේ නැහැ කාටවත්. කිව්ව බය වෙනවනේ, වැත්ත බලා දෙන්නේ නැහැ මොනොත්. මොන වසංගතය හදුනත් ඒක ගෙවිලා යනවා. දුක තමයි. නමුත් දුක තියෙන්නේ නැහැ දිගටම. දුකත් ගෙවි ගෙවි දැන් අසනීපෙට බෙහෙත් බොනකොට ටික ටික සනීප වෙනකොට කර්මය මොකද වෙන්නේ? අකුසලයේ නෙවෙයි උතන තියෙන කම්මේ සංස්කාර කොටනේ තියෙන්නේ. දුක්සහගතයිනේ. ඒ දුක්සහගතත් අනිත්‍ය වෙලා යනවා. සැපසහගතත් අනිත්‍ය වෙලා යනවා. අපි හිතනවා නේ අපිට සැපම දෙන්න දුකේ. අපි පොල් ගහනවා, බාරහාර වෙනවා. වෙන්නේ ඒකද නේද? ඒක වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා දු අනේ අනිච්චං කියලා කියන්නේ නේද? ලෝකේ ගෝලාකාරයි කවුරු හරි කියලා තියෙනවා. රවුම් ලෝකේ කැරකෙනවනේ. නවත්තන්න බලන්න. ඔච්චර වෙගෙන් කරගෙන එපා බල පොඩ්ඩක් හිමින් කර ගියන් කියලා කියන්න පුළුවන් ලෝකෙට. බෑ ඉක්මනට ලියනවා රෑ වෙනවා හිමින් කරගෙන කොට ඒක මේ අඩු කරන්නේ නැහැනේ. හරියටම පැය 24 දවස ගියන. ඒ නිසා ලෝකේ හදන්න බෑ. අපි ලෝකෙන් ගැලවෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒක තමයි ධර්මතාවය. ලෝකේ කොහොමද දුකයි? ලෝකේ සපක් නැහැ වින්ගන්නේ. ලෝකේ තියෙන දුකමයි. ලෝකෙන් එතර වීම නිසා කියන ලෝකෝත්තර. අපේ ගම්වලදී අර කපටින්ටත් ලෝකෝත්තර කියනවා නේ. ඒක නෙමෙයි මේ වචනේ. මේක කියන්නේ මේ ලෝකෙන් එතර වෙච්ච කෙනාට කියනවා ලෝකෝත්තර කියලා. ඉතින් ඒ එතර වීම පිළිබඳව අපි අද මේ කතා කළේ. අපිට අවශ්‍ය වෙන ඉච්චරයි අපිට මේ ලෝකෙ නතර වෙන්න නෙවෙයි ඕනේ. එතෙක් ලෝකේ සුවසේ ඉන්න ප්‍රතිපදාවකුත් මෙතන භාග්‍යතුන් වහන්සේ අපිට කියා දුන්නා. ඒතර මේකේ උත්පදවල තියෙනවා ඉවසීම එක ධර්මයක්. සක්දුරේතුමාගේ මව්පියන්ට සැලකීම එක ධර්මයක්. ක්‍රෝධ නොකිරීම එක දෙයක්. දන් දීම එක ධර්මයක්. ඔන්න ඔය වගේ ධර්මතා අප තුළ දියුණුනොත් අපිට සද්දේව රජ වෙන්න බැරිද? පුළුවන්. සුදුසු කල්හි ඒව කරලා තිබුණොත් දැන් ඉන්න සද්දේවතුමා ඉතින් චුත වෙනකම් බලන් ඉන්න වෙනවා. 3,60,00,000 ගිය තැන ඊළඟ එක්කෙනාට අවස්ථාව ලැබෙනවා. ඉතින් සංසාර නම් කොච්චර දිගයිද? සද්දේ රජ පදවි 100 වතාව ලැබූ ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. එන ඒසා සසරකදී දුකට වඩා සැප හොඳයි කියන එක අපි පිළිගන්නවද නැද්ද? සම්මා දිට්ඨිය මොකද කරන්න ඕනේ? පිළිගන්න ඕනේ. දුක පතන්නේ නැහැනේ අපි. අපිට පිස්සුනේ නම් දුක ලැබේවා කියනවනේ. අපි අපායන්න ඕනේ අපි කියන්නේ නැහැ. අපි කියන්නේ පිනක් කරලාත් අපි කියන අනේ දිව්‍ය ලෝකෙම ගිහිල්ලා සුවසේ ඉන්න ලැබෙන්න ඕනේ. මෙහි තියෙන මේ රෙඩ රෝග, කරදර බාධක, කුඹුරු කෙටිලි ඒ මොනවත් දෙවලෝ නැහැ. කෑම හැදීම දැන් ඔය හදන්න බෑ. හදන්න ඕනේ හිතුව ගමන් මේ සුදා භෝජනේ පහළ වෙනවා. සිතුව පැතුව දෙ පහළ වෙනවා. ඉතින් මේ පුරුෂයෙන් වශයෙන් ගත්තොත් පුරුෂයෙක්ට තියෙන රාජකාරි සියල්ලම මනුෂ්‍ය ලෝකේ තියෙන සියල්ලම දෙවියන්ට නැහැ. අඩුම තරමේ කය පටිජග්ගණ පටිජග්ගණේ කියන්නේ මූණ හොදන්න, කට හොදන්න, ඇඟ හොදන්න කියලා අපිට වැඩ තියෙනවා. නාන්න, වැසිකිලි ගැසිකිලි යන්න. ඒ කිසිවක් දිව්‍ය ලෝකේ නැහැ. මොකද දෙවියන්ට තියෙන අපිට වගේ 33 කුණප කයක් නෙවෙයි කියනවා. සියුම් මැවිච්ච කයක්. ඒ මැවෙන දේවලෙන් මැවෙනවා, විමානෙත් මැවෙනවා. දෙවියා චුත වෙච්ච ගමන් විමානෙත් වාෂ්ප වෙනවා. අයිතිකෙනා ඉන්නකම් විතරයි ඒක තියෙන්නේ. හරිද? අන්න ඒ නිසා මේ දෙව්ලෝ කතාව අපි කරන්නේ තණ්හාව, දිට්ටි, මාන වශයෙන් ගන්න නෙවෙයි. ඒක සුගතියට හේතු කරගෙන ඒකම නිවනටත් හේතු වේවා. මොකද සුගතිය හිටියොත් තමයි නිවන අවබෝධ වෙන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා හේ ධර්මදේශනා කරන චතුරාර්ය සත්‍ය සම්බන්ධ සතිපට්ඨාන සම්බන්ධ එනවා. සනත් කුමාර බ්‍රහ්මරාජයා ගැඹුරු දේශනාවක් කරනවා. අපිට පින තිබුණොත් හොඳට අහන් හිටියොත් එහෙදි දෙවියෙක් වෙලා ගිහිල්ලා සෝවාන් වෙන බැරිද? බැහැ කියලා කියවන්න පුළුවන්. එන එතෙන්ට යන්න භාග්‍යතුන් වහන්සේ කියනවා නිවන් දකින්න කලින් අනිවාර්යයෙන් සුගතියට යන්න වැඩ කරගතු යුතු වෙනවායි කියලා. ඒ සඳහා අපේ මේ දේශනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේ පෝය දවසට පෙර දවසේට වප්පෝය කියලා දැන් මට මතක වප්පෝයනේ. වප්පෝය දවසට පෙර දවසේ අපි හිට තමයි වස් පවාරණේ තියෙන්නේ. ඒක ඉතින්ින් පස්සේ කටන මාසේ අපි පටන් ගන්නවා. ඉතින් ඔක්කොම දේවල් ඉස්සරහට තියාගෙන යෙදෙන පෝය දවස දා පුණ්‍යවන්ත දවසක් කරගන්න අපේ මේ දායක පිරිස අවිත් තියෙන්නේ. ඒ තමයි දාන දායකත්වය සඳහා. ඉතින් මේ පින්කමත් අපි සාදුර අනුමෝදන් වෙනවා. දේශනායි පින සාදු කියලා අනුමෝදන් වෙන්න. ශ්‍රවණය කිරීමේ පින අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. හැමෝම අනුමෝදන් වෙන්න. ඒ සියලු පින් පුණ්‍ය ධර්මයන් සක්දේව රජතුමාට විශේෂයෙන් අද අනුමෝදන් කළ යුතු වෙනවා. එතුමා අපිට සී වෙච්ච නිසා. සක්දේව රජතුමා ප්‍රදාන ඒ සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ මේ මහා සංඝරත්නයේ මිහිරින් වහන්සේලාට උපාසක උපාසිකාව නැමදනාට සැලසේවා කියලා අපි අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, හැම දිනාටම තෙරුවන් අනන්ත පිහිටෙන් මෙලව සැනසිල්ල පරලොව සුවමා මහ නිවන පිණිස වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෝපත්තේ සෝ